යුරෝ එකනට 90ක් යනවා. එතකොට අපි දෙන්නටම 180ක් ගියා යුරෝ. මෙඩිකල් දෙකම හම්බුණා. ඇතුලේ මොකද වුනේ කියලා මම කියන්න. වාඩිලා එයා මේ අපේ දෙපැත් පේන හැකියාව කොහොමද කියලා බලනවා. මේ මෙහෙම කන් දෙක වගේ හරියට ඇඟිලියාගේ ඇඟිලි දෙකක් විතර මෙතන ඇඟිලි කීයක් තියෙනවද කියලා අහනවා. එන්ටර් කළා. ඒක print out එකක් දුන්නා. එකක් අර ඔෆිස් එකට ගිහින් දෙන්න කිව්වා. අනික අපි ගාව තියාගන්න කිව්වා. ඉතින් මේ එයා එක්ක ඇඟිලි තුනක්, එහෙම නැත්නම් ඇඟිලි දෙකක්, එහෙම නැත්නම් ඇඟිලි එකක්. ඒක අපි දන්නේ. ඇඟිලි තුනක් හරි දෙකක් හරි එකක් හරි. හරි. තුනක් නම් ගොඩක් වැඩ දාන්නේ නැහැ මම හිතන්නේ. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන තැනක් තමයි මේක මම හිතන්නේ. මේකේ තව තියෙන ඔය මේ ඇස්මා ඒ වගේ වටත් මේ ආද මේ ඩ්‍රයිවිං ලයිසන් දෙක ෆින්ලන්ඩ් වලට කන්වර්ට් කරගන්න. ඉතින් අතරම මගේ ලයිසන් එක නම් අවුරුදු දෙකක් විතර වගේ පරණයි ලංකාවේදී. මෙයා නම් මේ දවස් දෙකකට ෆින්ලන්ඩ් එන්න දවස් දෙකකට කලින් තමයි ලයිසන් එක ඉන්ටර්වයුව වලට මේ චිප් එක නැති ලයිසන් පාවිච්චි කරන්න බෑ. චිප් එක කන්වර්ට් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි කරගත්තේ ලංකාවේදී. මගේ එක නම් චිප් එක තිබුණා, මෙයාගේ එකට චිප් එක තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි අන්තිම මොහොතේ මෙහෙ එන්න දවස් දෙකක් තුනක් වගේ තියලා වන් ඩේ සර්විස් දාලා ඒක චිප් එකක් විතර කරගත්තා. ඉතින් මේ ඉස්සෙල්ලා මෙඩිකල් එකක් ගන්න ඕනේ. මෙඩිකල් එක ගත්තාට පස්සේ මේ තව තැනකට ඒක දෙන්න තියෙන බාර දෙන්න දෙන. ඉතින් ඊට පස්සේ අපිට කන්වර්ට් කරගන්න පුළුවන් අපේ ලයිසන් එක. ආයි මෙහෙ ට්‍රයල් දෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙහෙ ට්‍රයල් දෙන්න ඕන ඊට වඩා ලොකු ගාණක් යනවා. ඒ නිසා මේ අර ලයිසන් එකම චිප් එක තියෙනවා නම් අපිට කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි අත්දැකීම අපි ෂෙයා කරගන්න. අද නම් බස් එකේ වැඩි කට්ටිය නැහැ. Google එකේ ගහලා බලුවා ළඟ තියෙන්නේ අදාළ තැන. අපි දැන් යන ගමන් මේ අපි ඇතුලේ මේ මට ගොඩක් වෙලාට කතා කර කර කියන්න බැරි වෙයි. වීඩියෝ එකක් ගන්න බලන්න මේ පුළුවන් විදියකට. මහලුකු දෙයක් නැහැ කියලා තමයි ආරංචිය. බලමු අර බෝඩ් එහෙම පොඩි මෙන්න අමුතු බාණ්ඩයක් එනවා පොඩ්ඩක් බලන්න. ඩබල් දාලා යන්න. මෙන්න අපි හොයාගත්තා මේ තියන්නේ අපි යන්න ඕන තැන. බලන්න කොච්චර පොඩිද කියලා. බෝඩ් කියලා දෙයක් නැහැ ඉතින්. ඒක තමයි විශේෂත්වය ෆින්ලන්ඩ් වල තියෙන. යුරෝ එකනට 90ක් යනවා. එතකොට අපි දෙන්නටම 180ක් ගියා යුරෝ. මෙඩිකල් දෙකම හම්බුණා. ඇතුලේ මොකද වුනේ කියලා මම කියන්න. අපිට ඇතුල ගන්න බෑ එහෙම අවසරයක් නැතුව. ඉතින් අපි අත්දැකීම ෂෙයා කරගන්නම්. ඉතින් ඉස්සෙල්ලා බලමු මේ අපේ වයිෆ්ගේ අත්දැකීම මොකද කියලා. මොකද වුනේ මේ කාමරය අසර ගියාම ඉස්සෙල්ලා ලොක්ටිල්ලුවා මේ මෙහෙ අපේ ID එක මේ finish ID එක ගිල්ලුවා. ඒක පොලිස් ID එක නේද ඉල්ලුවේ? පොලිස් ID එක. ඔව්. RP කාඩ් එක අවශ්‍ය නැහැ. ඒක බලලා යාගේ සිස්ටම් එකේ තියෙන අපේ address එක එහෙම යා හරිද කියලා චෙක් කරන්න කියනවා. මේ ඒකත් බලනවා නම ඉස්ලා බලන්නේ information එක අහලා ගන්නවා. ඊළඟට අහනවා මේ what මොනවාරි chronic diseases තියෙනවද බෙහෙත් ගන්න ඒවා කියලා අහනවා. හයියෙන් කතා කරපුනේ මේ බාර යන හින්දා මේ ඇහෙන්නේ නැහැ අතරම පොඩ්ඩක් හයියෙන් කියනවා. ડોක්ටර් අහනවා ඉස්සෙල්ලම ඔයාට මොනාරි ක්‍රොනික් ඩිසීසස් තියෙනවද කියලා. ක්‍රොනික් කියන්නේ කල්පවදින ලෙඩ මොනාරි ඔය දිය වැඩියා වගේ දේවල් එහෙම දේවල් තියෙනවද කියලා අහනවා. ක්‍රොනික් ඩිසීසස් ඔය නම් කළා අහන්නේ.
කියන්නේ දිගින් දිගට බෙහෙත් ගන්න. ඔව්. එහෙම දෙයක් නැහැ කියලා මම වාගේ ෆිට්නස් හොඳයි නේද කියලා අහනවා. ඉතින් ඕක කියන්නේ තමයි. ඊට පස්සේ මම වාගේ ප්‍රෙෂර් චෙක් කරන්නම් කියලා කියනවා. ඊළඟට මේ ප්‍රෙෂර් චෙක් කරනවා ඉතින් කියනවා. ප්‍රෙෂර් චෙක් කරනවා. ප්‍රෙෂර් චෙක් කළා ප්‍රෙෂර් එක ඕකේ කියනවා. ඉතින් ඔයගේ ප්‍රෙෂර් එක තිබුණේ මොන මේ වැල්ලු දෙකද අර අප් එකයි ඩවුන් එකයි මතකද? මතක නැහැ. ප්‍රෙෂර් එක හොඳයි කිව්වා. හොඳයි කිව්වනේ. ඊට පස්සේ ආවා ඊළඟට මේ මං වාගේ හાર્ට් බීට් එක පොඩ්ඩක් බලන්න කියලා ස්ටෙප් එක කියලා බලනවා. බීට් එක ආවාගේ හાર્ට් බීට් හොඳයි කියලා කියනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ ආවා බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරමු කියලා. ඊට පස්සේ වාඩිලා එයා මේ අපේ දෙපැත් පේන හැකියාව කොහොමද කියලා බලනවා. මේ මෙහෙම කන් දෙක වගේ හරියට ඇඟිලියාගේ ඇඟිලි දෙක අතර මෙතන ඇඟිලි කීයක් තියෙනවද කියලා අහනවා. මේ පැත්තටත් එහෙමයි මේ පැත්තටත් ඇඟිල්ලක් හරි තුනක් හරි කියලා යහනවා මෙතන කීයද කියලා. සේ දෙක ඕකේ නම් එයා කියනවා ඔයාට මේ ස්පෙක්ස් නැතුව මේ ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා. ඔයාට ස්පෙක්ස් නැතුව ඩ්‍රයිව් කරන්න මේ දෙ පුළුවන් කියලා එයා එක මෙඩිකල් එකේ මාත් කරගන්න. ඊට පස්සේ එයා මේ ප්‍රින්ට් අවුට් එකක් කරන් ඕ ප්‍රින්ට් අවුට් එකක් කරගන්නවා. ඒකේ කොළ දෙකක් තියෙනවා. ඒ කොළ දෙකෙන් අපිට ඔයා මේ ක්ලේ ආට කියලා එක එකක් දෙනවා. අනිත් එක මෙහි මේ මේ සම්බන්ධයෙන් මේ ප්‍රොසෙස් එක කරන ආයතනයට බාර දෙන්න මෙහි තියෙන අයෝ වර්ම කියලා. අපි ඊළඟට යනවා ඒකේ මේ අපි ඒකේ ගිහිල්ලා ඒකත් ඉතින් ඇතුලේ ගන්න බැහැ අතරම පුළුවන් ප්‍රමාණයක් මේ වීඩියෝ කරලා ඔයගලන්ට දාන්නම්. ඉතින් දැන් මගේ අත්දැකීමත් ඔයා සමානව තමයි මම ඒක ගන්නට කියන්නම්. මේ ඉස්සෙල්ලම ගියා ඉතින් මම ඉතින් හලෝ කියලා කියලා මේ දෙගත්තා. ඉස්සෙල්ලම මේ බ්ලඩ් ප්‍රෙෂර් එක තමයි මගේ නම් ඇහුවේ ඉස්සෙල්ලම මගෙන්. හැබැයි අර ඇඩ්‍රස් එක හරිද කියලා චෙක් කරන්න කියලා එයාගේ මේ මැෂින් එකකින් මට ඇඩ්‍රස් එක පෙන්නුවා. ඒක හරිද කියලා චෙක් කරන්න කියලා කිව්වා. මේ ඊට පස්සේ මේ ඇඩ්‍රස් එකේ මම හරි කියලා කිව්වා. මොකද ඔක්කොම මේ හැම දෙයක්ම සිස්ටම් වෙලා තියෙන. දැන් අපි මෙතන අපි අද කරපු දේ අපේ මේ හෙල්ත් සිස්ටම් එකට යනවා. දැන් අපි ගිහිල්ලා තව හොස්පිටල් එකකින් මොන හරි කරන්න ගියොත් එහෙම අද අපි මෙතන දැන් ඔය බ්ලඩ් ප්‍රෙෂර් එක මන පූ ඉලක්කන් ටික ඔක්කොම සටහන් වෙලා තියෙනවා. අපි ඉතින් ෆින්ලන්ඩ් ඉන්නකම් දැන් අද ඔය කරපු වැඩේ එහෙම රෙකෝඩ් වෙලා තියෙනවා. ඒකයි කේස් එකද මෙහි තියෙන එක තැනකින් කරපු වැඩක් අය ඒ තව තැනකට ලින්ක් වෙනවා. ඉතින් අපේ ඔක්කොම අර නම්බර් එකත් එක්ක අපේ එස්එන් නම්බර් එකත් එක්ක ඒවා ඔක්කොම ඩේටා සේව් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒක බැලුවා. ඒක බලලා ඊට පස්සේ බ්ලඩ් ප්‍රෙෂර් එක බැලුවා. පළවෙනි පාරේ නම් පොඩ්ඩක් මේ වැඩියෙන් වගේ මගේ ආවා. මම පොඩ්ඩක් අර නිකන් ඉඳ ඒක නිඳ ගන්නකොට නිකන් හිනා වෙලා අර මේ කරලා එහෙම ඉඳගත් ඉඳ වෙන්නේ ඇති. මේ ડોක්ටර් එක්ක කතා කරලා අර මේ මම ඉතින් අර මගේ මැෂින් එකක් තියෙනවා. මේ මැෂින් එකේ එහෙම කියලා පොඩ්ඩක් ඉතින් අර සුහඳව කතා කරා ડોක්ටර් එක්ක ඉංග්‍රීසි. මේ ඉපාරේ ආ දෙවෙනි පාරට චෙක් කරා. මේ ඉපාරේ හොඳයි කිව්වා. වරදක් නැහැ කිව්වා. මේ 140 ගානක් টොප් එක තිබුණේ. টොප් වැලිය එක බොටම් වැලිය එක තිබ්බ 80 ගානක් වගේ. හරි. ඩ්‍රයිවින් නෝට් අවුලක් නැහැ කිව්වා. ඊට පස්සේ මේ එයා අපේ කන් දෙක ළඟට විතර වගේ එයාගේ අත අරගෙන කන කිව්වට කන ගාවම නෙවෙයි අර අපේ මෙහෙම විෂන් එක තියෙන්නේ. හරි. ඒ මෙහෙම විෂන් එක චෙක් කරනවා. හරි. ඩ්‍රයිවින් නෝට් ඕන එකක් නේ. අපේ මේ කොච්චර අපිට කෝණයක් කොච්චර කෝණයක් පේනවද කියන එක ඩ්‍රයිවින් නෝට් ඕනේ නේ. හරි. එතකොට එයා ඒ තැන් දෙක කියන්නේ එයා මේ හරිනුයි වගේ එයා එක්ක ඇඟිලි තුනක් එහෙම නැත්නම් ඇඟිලි දෙකක් එහෙම නැත්නම් ඇඟිලි එකක්. ඒක අපි දන්නේ. ඇඟිලි තුනක් හරි දෙකක් හරි එකක් හරි. හරි. තුනක් නම් ගොඩක් වැඩ දාන්නේ නැහැ මම හිතන්නේ. දෙක එක්ක එක එක්ක දෙක. හරි. එයා මොකක් හරි එකක් මෙහෙම කියලා කියන. එතකොට අපිට ඒක පේනවනะ දෙක කියලා. කියන්නේ අපි හරවල බලන්නේ නැත්නම් දෙක කියලා කිව්වම හරි ඉතින්. හරි. අර මේ අපි ඒකට කියන්නේ මේ විෂන් කෝණේ නේ. මේ ඔව්. ඒකට. ඊට පස්සේ ඒකෙන් පස්සේ ඔය බලන එක අපි දන්නවනේ මේ ඔය ඇස් කණ්ණාඩි ගන්නකොට චෙක් කරන. හරි. ඒක දොරේ ගහලා තිබ්බා. ඉතින් මේ වැඩි දින මම ඇස් කණ්ණාඩි අතරම මගේ ලංකාවේ තිබුණ එකේ ඇස් කණ්ණාඩි පාවිච්චි කරලා ඩ්‍රයිවිං කරන්න ඕනේ කියන එක තමයි මේ ඒකේ තිබුණේ. ඒ කියන්නේ ඔව් මගේ තිබුණේ ඩ්‍රයිවිං කරනකොට මම මේක දාන්න ඕනේ කියලා තමයි මගේ ලයිසන් එකේ ගහලා තිබ්බා. ඇස් කණ්ණාඩි ඇඳලා තිබ්බා. හරි. ඉතින් මේ මට අමතකුණා ඇත්තටම ඇස් කණ්ණාඩි ගෙනියන්න මේ ડોක්ටර්ගේ රූම් එකට බෑග් එකේ තිබුණා.
පස්සේ දැන් එවලට අගමන මතක්ුණේ ඇස් කන්නාඩි නට මං කොමරි මේකම ගා ගන්න ඕනේ කියලා මේ උඩින් ඉඳන් මේ කියෝනේ ගියායි ඉතින් හරි 9 6 8 වගේ අර එකලංග යන ඒවට තමයි තියෙන්නේ ඉතින් හරි මේ 8 දනයිද කියලා හොයා ගන්න බෑ කොමරි මේ 8ට වැටෙටම ගියා අර එයක් ડોක්ටර් කිව්වා මේ හරි මේ ගන්නට මං ඊටස් මං අපේ කිව්වා මේ මං ඇස් කන්නාඩි පාවිච්චි කරනවා මට 8 ටික නම් පේන්නේ නැහැ කියලා මේ එයා කිව්වා නේ මේ ලෙවල් එකට පේනවනම් ඔයාට ඩ්‍රයිවිං කරන්න ප්‍රමාණ වාගිෂන් එක තියනවා කියලා. ඒ කියන්නේ ඇස් කන්නඩි නැතුව ඩ්‍රයිවිං කරන්න පුළුවන් කියලා ડોක්ටර් කිව්වා. හරි. ඉතින් මටත් ඒක හොඳයි ඉතින් ඇත්තට මොකද දැමදි සෝ ඇස් කන් ඕක දාගෙන යන්න බැහැනේ මේ. ඔව්. මේ අවතුණුත් එම වාහනයක් එල ඕනකොට. දැන් මම ලංකාවේදී නම් මේ ඒක අනිවාර්යයෙන්ම දාගෙන යනවා. මම කරන්නේ මේ පරණ මේ ඇස් කන්නඩි දෙකක් මේ හැමදෙස්සම කාර් එකේ තියලා තියෙනවා කොකටත් කියලා. අදිසියවත් මොකක් හරි කේස් එකක් වුණත් දැන් මේ ඒක යන්තම් ඒක හරි ගියා. මේ ඊට පස්සේ මේ එකින් පස්සේ ඉතින් අර මට අමතකුණා මේ පප්පුවට අර මේක තියලා බැලුවා. හරි? ඒක අවුලක් නැහැ නේද? ඊට පස්සේ සිස්ටම් එකේ ඔය මං හිතන්නේ ඔය ඩේටා ටික එන්ටර් කරා යා. එන්ටර් කළා. ඒක print out එකක් දුන්නා. එකක් අර ඔෆිස් එකට ගිහින් දෙන්න කිව්වා. අනික අපි ගාව තියාගන්න කිව්වා. ඉතින් මේ විනාඩි 10ක් වගේ තමයි ගියේ නේද? විනාඩි 10ක් වගේ ගියේ. මේ ඇත්තටම දැන් මට මෙයාට දැන් මේ 6 කියලා appointment එක මට 6යි 20 දැම්මි. අපි දෙන්නගෙම වැඩේ මං හිතන්නේ 6යි. ඒ කියන්නේ අපි දෙන්න ඇත්තට විනාඩි 10කට කලින් ආවා. එයාලා ආපු වෙලාවෙම ගත්ත කවුරු සිටු මොනේ දෙහිඳ. මේ අපි දෙන්නගෙම වැඩේට විනාඩි 20ක් තමයි ගියේ. හරි. මේ මේ කේස් එක නේද ඉතින් අර private practice කරන තැනක් තමයි මේක මං හිතන්නේ. මේක තව තියෙන ඔය මේ ඇස්මා ඒ වගේ වටත් මේ ඊට පස්සේ diabetics heart වගේ ඒ වගේ ඒවටත් මං හිතන්නේ ඒගොල්ලෝ මේව කරන ඔයක ට්‍රීට් කරන මොන හරි මේව තියෙනවා. ඉතින් මේ මට ඒවට අහන්න හිතුණා මස්සේ මම ඉතින් අර patient කෙනෙක් ඇවිල්ලා ඉරුපින්න මම වැඩි ඉස්සර කතා ගන්න ගියේ නැහැ. ඒවත් මං හිතන්නේ මෙතන emergency service වගේ තියෙනවා. හරි. මේක private practice කරන කෙනෙක් තමයි ඉතින් ලංකාව වගේ එහෙම එකක් නැහැ ඉතින් අතන මොකද මිනිසුන්ට අර government එකෙන් හම්බ වෙනවනේ මේ හොඳට health care එක. ඒ නිසා මේවයි පොරකකා මිනිස්සු කවුරුත් ඉන්න මේ වගේ වැඩකට මාවත් තමයි ඉතින්. ඉතින් හැබැයි මේ වැඩේම කරගන්න පුළුවන් government hospital වල මීටරයක් වියදමක් යනවා. ඒ කියන්නේ 100ක් 110ක් වගේ වියදමක් යනවා rolling. දැන් මේක 90ට කරගත්ත. හරි එහෙනම් ඔය ටික තමයි driving එකේ driving license එක ගන්න එකේ medical test එක. අපි එහෙනම් බලමු ඊටු ටික ඉතින් අතට දෙන්නේ අරක. හරි බලමු ඊතර මොකද වෙන්නේ කියලා.